ලස්සන සුන්දර දවසක සුන්දර උදෑසනක ලස්සන දේවල් ගැනම කතා කරන්න තියෙනවා නම් කොයිතරම්නම් හොඳද. ගෙවතු වගාවට ආදරය කරන ඔබ කොහොමවත් කැමති නැති ලස්සන ගෙවත්තක් හදාගන්න බොහොම සුන්දර භෝග වගාවක් ඇති කරගන්න මෙන්න මේ සුන්දර දේවල් වලට ඔබ කොහොමවත් කැමති. මේ සුන්දර දේවල් ගැන කතා කරනකොට සුන්දර දේවල් දකින්න විඳිනකොට ඒ අතරෙම සමහර වෙලාවට අපිට ජීවිතයේ ප්‍රශ්න ඇතිවන අවස්ථාත් නැතුවම නෙමෙයි. හැබැයි ජීවිතයේ මේ ප්‍රශ්න ඇති වුණාම අපි එතනින් පැනලා යන්නවත් ජීවිතේ එතනින් නවතින්නවත් නැහනේ. අපි කොහොම හරි උත්සාහ කරලා ජීවිතේ දිනනවා හරියට මේ ගස් වගේ. වගා බිමත් අඬේ වගේ. වගා බිමේදී අපිට යම් යම් අවස්ථාවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම ගැටලු ඇති වුණා කියලා අපි අපේ වගාව නවත්තනවද? එතනින් එහාට අපේ ගෙවත් ඉදිරියට අරගෙන යන්නේ නැතුව අපි එතනින් නවතිනවද? අපි එහෙම කරන්නේ නැහනේ. අපි කොහොම හරි අපේ වගා බිමේ ඇතිවන ගැටලු වලට උත්තර හොයාගන්නවා. ඉතින් ඔබේ වගා බිමේ ඇතිවන ගැටලු වලට ඔබට උත්තර හොයා දෙන තැන ත්‍රිවිධ අරුණැල්ල. ත්‍රිවිධ අරුණැල්ලෙන් අපි අද ටිකක් වෙනස් විදිහේ කතා බහක යෙදෙන්නයි සූදානම් වෙන්නේ. හරියටම කියනවා නම් මේක ටිකක් දැනුම බෙදා ගැනීමේ වැඩසටහනක් කියලා කිව්වොත් ඒකත් නිවැරදි. එහෙමත් නැත්නම් පාඩමක් කියලා කිව්වොත් ඒකත් නිවැරදි. වගා බිමක ඉන්න ඔබ හොඳින්ම දන්නවා මේ පලිබෝධකයන්ගෙන් ඔබට ඇතිවන ගැටලු මොනවද කියලා. සමහර විට දැන්ටමත් ඔබට මේ පලිබෝධකයන්ගෙන් කෘමීන්ගෙන් මේ වගේ දේවල් වලින් ස්වභාවිකවම ඇතිවන ගැටලු ඔබට තියෙනවා ඇති. අන්න ඒ ගැටලු වලට පිළියම් සොයන්නයි අපි අද සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අදත් ඇවිල්ලා ඉන්නවා අපේ හිතවතා විෂානුබද්ධ නිලධාරී සුරංජන් කාහිංගල මහත්මිය. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. දැන් සුරංජන් මහත්මිය මේ පලිබෝධකයන් කියලා කිව්වම ටිකක් විශාල විෂයක් මේක. කෘමීන් ඉන්නවා, ඒ වගේම තමයි වල් පැලෑටි තියෙනවා. මේ හැම දෙයකින්ම අපේ වගා බිමට අපේ වගා භෝගවලට ගැටලු, එමත් නැත්නම් අහිතකර බලපෑම් ඇතිවන අවස්ථා තියෙනවා. දැන් මේවට අපේ සාමාන්‍යයෙන් අපි පුංචි ගෙවත්තක් කරගෙන යන කෙනෙක් නම් අපිට ඉඩකඩ තියෙන විදිහට මේ වගා බිමක් කරගෙන යන කෙනෙක් නම් අපි කොහොමද මුලින්ම සරලවම අපිට කරන්න පුළුවන් පියවර මොකක්ද මේ පලිබෝධ මර්ධනය වෙනුවෙන්? ඔව්, ඒක හොඳ ප්‍රවේශයක්. අපේ ගෙවත්තේ පලිබෝධ පාලනය, පලිබෝධකයෙක් මර්ධනය කරන්න ඕනේ කියන කාරණාව අපි හිතන්න ඕන පලිබෝධකයෙක් දැක්කට පස්සේ නෙමෙයි. පලිබෝධක දකින්නත් කලින් තමයි අපේ ගෙවත්තේ පලිබෝධ පාලනය ගැන අපිට හිතුමන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අපි භෝගයක් ආරම්භ කරලා අසුණු නෙලා ගන්න කාලය දක්වාම සිදු කරන එක් එක් කාර්යාවලියන් වල කාර්යක්ෂමතාවය මත තමයි අපේ ගෙවතු වගාවේ පලිබෝධ පාලනය තීරණය වෙන්නේ. ඉතින් මම එහෙම කිව්වට පලිබෝධකෙක් එන්නකන් ඉන්නේ නැතුව අපිට වගාව පටන් ගන්න වෙලාව ඉඳලම මේ අපේ වගාව දිරිමත් ආකාරයට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අපි පලිබෝධ පාලනේ පළවෙනිම පියවර. ඒ කියන්නේ අපි පලිබෝධකයෙක් හැටවත් දැකලා නැහැ. ඒ වුණාට අපේ වගාව දිරිමත්, බොහොම ශක්තිමත් ශාකයක් පිහිටව ගන්න හිතන එකත් අපේ පලිබෝධ පාලනේ එක් පියවරක්. ඉතින් එහෙමනම් ගෙවත්ත ගැන බැලුවොත් අපි ඉස්සෙල්ලම අපේ පලිබෝධ පාලනේ අපි පලිබෝධකයව හම්බෙන්න කතා කරන්න කලින් අපි නිරෝගී වගාවක් පවත්ව ගන්න ඕනේ. එහෙමනම් අපේ ගෙවත්තට අපි ඉඳන් ඕන පැල ටික ලෙඩ රෝගවලින් තොර, ඒ කියන්නේ අසාමාන්‍යතාවලින් තොර පැලයක් තමයි අපි ගෙදරවත්තේ රෝපණය කළ යුත්තේ. එහෙමත් නැත්නම් අපි ලෙඩක් තියෙන ශාකයක්, එහෙම නැත්නම් දුර්වල ශාකයක් අපේ ගෙවත්තේ සිටවනවනම් අපිට ඒකම හේතුවක් වෙනවා සමහරක් වෙලාවට අපේ ගෙවත්තේ පලිබෝධකයන් ආකර්ෂණය කරගන්න. මොකද ශාකයක දිරිමත් බව පලිබෝධකයන්ට සහ රෝගවලට එරෙහිව ක්‍රියාත්මක කිරීමට ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා නිරෝගී රෝපණ ද්‍රව්‍ය, ඒ කියන්නේ ලෙඩ රෝගවලින් තොර බීජ හා පැල ගන්න එක අපේ පලිබෝධ පාලනේ පළවෙනි අවස්ථාව කිව්වොත් නිවැරදි. පලිබෝධ පාලනය වෙනුවෙන් එහෙමත් නැත්නම් මූලාරම්භයේ සිටම පලිබෝධකයින් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මුලින්ම කරන්න තියෙන දේ තමයි අපේ භෝගවලට සරුපසක් නිර්මාණය කරගන්න එක. දැන් එතකොට සුරංජන් මහත්මිය අපි කියමුද මුලින්ම කොහොමද මේ සරුපසක් නිර්මාණය කරගන්න මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා? නිරෝගී පසක් කියන්නේ සරු පැලයක ඇරඹුමක්. ඉතින් ඒක නිසා නිරෝගී පසක් පවත්වාගෙන යන්නට නම් අපි පසට නිරතුරු කාබනික ද්‍රව්‍ය එකතු කිරීම ඉතාමත්ම වැදගත්. කාබනික ද්‍රව්‍ය විදිහට උදාහරණයක් විදිහට ගත්තොත් කොම්පෝස්ට්, වියලි කොළ, ඒ වගේම දිරාගෙන යන ශාක හා සත්ව කොටස්, ඒ සියලුම දේවල් අපේ පසට ඇතුළත් කරන්න පුළුවන්. ඒත් එක්කම පස නිවැරදි ආකාරයට පෙරලන්න ඕනේ. අපි භෝගයක් ඉඳනකොට ඒ මූල මණ්ඩලයේ ගැඹුර, සමහර භෝග තියෙනවා අල භෝග විශේෂයෙන්, එයා ලිහිල් පසක ගැඹුරු පසක
වැඩෙන්න ආසයි. ඉතින් ඒ වගේ භෝගයක් ස්ථාපනය කරනකොට අපි ඒ භෝගයේ අවශ්‍යතාවයන් ගැන මූලිකව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් එතකොට ඒ භෝගයේ අවශ්‍ය ප්‍රශස්ත තත්ත්වත් එක්ක වැඩෙනකොට මේ පලිබෝධ පාලනයේදී පලිබෝධකයෝ ගේ ආක්‍රමණය අඩු වෙනවා. ඉතින් එතකොට පාලනයක් ගැන හිතන්න වෙන්නේ අපිට ඉතාමත් අඩුවෙන්. මොකද අපි එක ගැන හිතන්නේ නැතුව භෝගයක් ස්ථාපනය කරනවා කියන්නේ ඒ භෝගයට අවශ්‍ය කරන මූලික පාරිසරික සාධක මූලික සාධක නැති වෙනකොට එයා ඉක්මනට ලෙඩ රෝග වලට පාත්‍ර වීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් පාංශු සාරත්වය නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම අපේ ගෙවත්තේ සාරවත් වගාවක් පවත්වා ගැනීමේ මූලික කරුණු කියලා කියන්න පුළුවන්. දැන් සුනංජන් මහත්මයා අපි පුරුදු වෙලා ඉන්නවා අපි ගෙවත්තේ පාත්‍යයක් හදාගත්තොත් අපි උදාහරණයක් විදිහට මිරිස් පාත්‍යයක් ගමු අපි හැමදාම මේ පාත්‍යය හිටවන්නේ මිරිස්ම පමණයි. දැන් මේක අපේ පසට සහ භෝගයට සාර්ථක ක්‍රමවේදයක්ද එමත් නැත්නම් අපි මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනද? අපි වගා කරන භෝගයට අමතරව වෙනත් භෝග තියෙනවා නම් එකම කුලයේ භෝග එකම තැන වගා නොකර ඉන්න එක උදාහරණයක් විදිහට බටු මිරිස් තක්කාලි ඒ ඔක්කොම සොලනේසි කුලයේ භෝග. ඒ බටු මිරිස් තක්කාලි කියන භෝග තුනටම හැදෙන්නේ එකම මාදිලියේ ලෙඩ. ඉතින් ඒක නිසා ගිය කන්නේ අපි බටු වගා කරපු තැනක මේ කන්නේ මිරිස් වගා කරන්න යමු වෙනවා නම් ඒක අපි ඇත්තටම ඒ රෝගවලට අතවැනීමක් වගේ. ඒක නිසා ඒ වගේ භෝග මාරුවක් ගිය කන්නේ බටු වගා කරපු තැනක මේ කන්නේ අපිට පුළුවනි මෑ වගා කරන්න. එහෙම නැත්නම් බණ්ඩක් වගා කරන්න. ඒ වගේ භෝග මාරුවක් යනවා නම් අපිට රෝග පාලනයේදී ඒ වගේ භෝග මාරුවත් ඉතාමත්ම වැදගත්. සරුපසක් ඇතිකර ගැනීමේ වැදගත්කම ගැන තමයි අපි කතා බහ කරේ. සරුපසක් කියන්නේ හරියටම කියනවා නම් නිවසක අත්තිවාරම් වගේ. වගා බිමකට සරුපසක් කියන දේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසාම අපි කතා බහ කරා සරුපසක් නිර්මාණය කරගන්න අපි මොනවද ගන්න ඕන ක්‍රියාමාර්ග කියලා. හැබැයි තවත් එක් සාර්ථක ක්‍රමවේදයක් තියෙනවා කියලා සුනජන් මහත්මයා කිව්වා. අපි ඒ ගැනත් කියමු. ඔව් සරුපසක් බිහි කරගන්න නම් අපිට සරුපසක් අපේ ගෙවත්තේ නඩත්තු කරන්න නම් පසේ පෝෂක කළමනාකරණය කරන්න නම් අපි කළ යුතු තවත් එක් වැදගත් කාර්යයක් තමයි පස වසුන් කිරීම. පස වසුන් කරනවා කියන්නේ අපේ පස පොළවට නිරාවරණය කරන්නේ නැතුව මොනවා හරි ආවරණයකින් වහලා තියෙන එක. ඒ කියන්නේ ඒක අපිට ඒකට කියනවා පස වසුන් කිරීම සඳහා මල්චින් කරන්න පුළුවන් මල්ච් එකක්. ඒක සජීවී දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අජීවී දෙයක් වෙන්න පුළුවන්. කොහොම නමුත් අපිට සජීවී දේවල් අපේ පස වසුන් කිරීම සඳහා භාවිතා කරනවා නම් උදාහරණයක් විදිහට වියලි කොළ රොඩු ඊට පස්සේ අපේ ගෙදරවත්තේ කෙසෙල් කෙනක් කපලා ඉවරුනාට පස්සේ ඒ කෙසෙල් ගහේ කඳ කුඩා කොටස් වලට කපාගෙන අපේ පස වසුන් කරන්න පුළුවන් නම් අපේ පසේ තියෙන ජලය පරිස්සම් වෙනවා. ඒත් එක්කම පසේ තියෙන පස පාංශු ඛාදනය අඩු වෙනවා. එතකොට අපේ පසේ පෝෂක පස තුලම රඳාගෙන පවතිනවා. පෝෂක හායනය වීම අඩු වෙනවා. ඉතින් ඒ අවසානයේ වෙන්නේ දිරණ සුළු ද්‍රව්‍යයෙන් යුතුව පිදුරු ඒ වගේ දේවල් අපිට වසුනක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම කොළ රොඩු වියලි කොළ රොඩු පිදුරු අපේ ගෙවත්තේ උදුළු ගල අයින් කරන තනකොළ අපිට ඒ වගේ දේවල් වලින් පස වසුන් කරගන්න පුළුවන් නම් පසෙන් හානි වෙන්න තියෙන හැකියාව ඉතාමත් අවම කරනවා. ඉතින් කාලයක් යද්දී මේ සජීවී වසුනක් භාවිතා කරනකොට ඒ සජීවී වසුනක් කිව්වේ අපේ පස ආරක්ෂා කිරීම සඳහා අපි භෝගයක් වගා කරනවා. ඒ සඳහා අපිට අඳුන්වල දීපු භෝග වර්ග තියෙනවා. ඉතින් අපිට ඒ වගේ දේකුත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් දිරාගෙන යන ද්‍රව්‍ය අපේ පසේ වසුනක් විදිහට භාවිතා කරනකොට කාලයත් එක්ක මේ ද්‍රව්‍ය දිරනවා කියන්නේ පසට කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා කියන එක. එතකොට පසේ සාරවත් භාවය වැඩි කරන්න වසුනක් යොදා ගන්න එක ඉතාමත්ම වැදගත්. දැන් සුනංජන් මහත්මයා අපි සරුපසක් නිර්මාණය කරගැනීමේ වැදගත්කම ගැන කතා කරා. දැන් අපි ප්‍රායෝගිකව පෙන්වන්න හදන්නේ කොහොමද සරුපසක් නිර්මාණය කරන්නේ සහ ඒකට අපි යොදා ගන්න ඕන දේවල් මොනවද කියලා. දැන් මෙතන තියෙන්නේ මොනවද? මෙතන තියෙන්නේ කරකරගත් දහයිය, අර්ධව පිලිස්සු දහයිය සහ අලු. ඉතින් මේ දෙක පස සරු කරනවත් එක්කම අපි පලිබෝධ පාලනය ගැන කතා කරනකොට පලිබෝධකය පාලනය කරන්නත් හොඳ ද්‍රව්‍ය දෙකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක විශේෂයෙන් පහත රට තෙත් කලාපයේ ගෙවතු ආම්ලිකයි. ඉතින් අලු ටිකක් පොළොවට එකතු වෙනකොට ඒ ආම්ලික ගතිය මගහරව ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ වාසියත් එක්කම අපේ පස සරු වෙනවා. විශේෂයෙන් දහයිය අඟුරු අපි මේ ආකාරයට භෝගයකට යොදනවා නම් පලිබෝධ පාලනයේදී විශේෂයෙන් අපි කතා කරනවා ගොළුබෙල්ලන් හංගොල්ලන් වැනි සතුන් මේ වගේ රාබු ශාකවලට රාබු පැලවලට ආක්‍රමණය කරන්න තියෙන හැකියාව ඉතාමත්ම වැඩි. ඉතින් ඒක නිසා මේ වගේ දහයිය ශාකයේ වටේට යොදන්න පුළුවන් නම් ඒ සත්තුන්ගෙන් ශාකයට වෙන හානිය වැළකෙනවා. ඒත් එක්කම දහය කියන්නේ අපේ පස සරු කරගන්න තියෙන අගනාම අමුද්‍රව්‍යයක්.
මේක පසර දැම්මට පස්සේ සිලිකන් පොටෑසියම් කැල්සියම් වගේ පෝෂක මේ 10ත් එක තියෙනවා. ඉතින් පස්සේ සාරවත්භාවය වැඩි වෙනවා, පස්සේ තියෙන වාතනය වැඩි වෙනවා. ඒ සියලුම කරුණ කාරණාත් එක්ක බලද්දි 10යි ඉතාමත්ම අගනා මෙහෙයක් ඉෂ්ට කරනවා අපේ පස්සේ සාරවත්භාවය වෙනුවෙන්. ඒ වගේම 10යි ගැන කතා කරා. ඒ වගේම තමයි අලුත් අපිට පුළුවන් අපේ බෝග වගාවේ පලිබෝධකයන් පාලනය සඳහා ශාක වටේට මේ ආකාරයට යොදන්න. මං කලිනුත් කිව්වා පහත රට තෙත් කලාපයේ ගෙවතු ගොඩක් ආම්ලිකයි, මොකද නිතර වර්ෂාවට ලක් වෙනවා. ඉතින් මේ වගේ අලු ටිකක් වැටුනම ඒ පස්සේ ආම්ලික ගතිය අපිට පාලනය කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. අනිත් එක පසේ ගුණාංග ඒ ආකාරයෙන් දියුණු වෙනවත් එක්කම මේ හරහා ගොළු බෙල්ලන් හංගොල්ලන් වැනි සතුන්ගේ වෙන හානියත් අපිට අවම කරගැනීමේ හැකියාව තියෙනවා. සරු පසක් ඇති කරගැනීමේ වැදගත්කම ගැනයි අපි කතා බහ කරේ. සරු පසක් ඇති කරගන්නවා වගේම අපිට මේ භෝගවලට ඇතිවිය හැකි පලිබෝධකයින් පළවා හරින්න අපි පලිබෝධ නාශකයක් අපි භාවිතා කරන එකත් වැදගත් වෙනවා. ඉතින් අපි මේ විරාමයට ගිහිල්ලා ඇවිල්ලා කතා කරමු අපි අවට තියෙන දේවල් වලින්ම කොහොමද කාබනික ක්‍රමයට මේ පලිබෝධ නාශක නිර්මාණය කරගන්න කියලා. අපි දැන් කතා කරේ සරල ක්‍රම භාවිතා කරමින් මේ පලිබෝධ මර්ධනය වෙනුවෙන් අපිට ගෙවත්තේදීම අනුගමනය කරන්න පුළුවන් පියවර මොනවද කියන කාරණාව ගැන. නමුත් සමහර අවස්ථා එනවා මේ සරල පියවර මගින් පලිබෝධ මර්ධනය කරන්න නොහැකි වෙන අවස්ථා. අන්න ඒ වගේ අවස්ථාවන් වල අපිට තවත් ඉදිරි පියවර අනුගමනය කරන්න වෙනවා. යම් යම් ක්‍රමවේදයන් අනුගමනය කරන්න වෙනවා. තාක්ෂණයක් ටිකක් භාවිතා කරන්න වෙනවා. හැබැයි සමහරුන් පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ පහසුවට රසායනික ද්‍රව්‍ය පවා මේකට භාවිතා කරන්න. අපි රිවිදින අරුණැලෙන් හැම විටම ඔබට කියන්නේ රසායනික ද්‍රව්‍ය වලින් තොර වෙලා කාබනිකව කොහොමද තමන්ගේ ගෙවත්ත වැඩ කටයුතු කරන්න කියලා. ඉතින් අපි මේ පලිපෝධ මර්ධනයත් කොහොමද කාබනිකවම ස්වභාවික ද්‍රව්‍ය වලින් සිදු කරන්න කියන කාරණාව ගැනයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. සුරංජන මහත්මයා, මේ විවිධ භාණ්ඩ තියෙනවා මගේ අතේ, මිරිස් කරල් තියෙනවා, සුදු ලුණු තියෙනවා, හරියට නිකන් මුළු තැන්ගයක් වගේ මෙතන. දැන් අපි මේ දේවල් භාවිතා කළා කොහොමද මේ පලිබෝධ මර්ධනයට අපි මොකද කරන්න හද? ඔව්, ඉතින් අපි කොතෙක් උත්සාහ කළත් පලිබෝධකයෝ ඉන්නේ නැතුව තියාගන්න අපේ ගෙවත්තට ඒක හැම වෙලාවෙම සාධාරණ නැහැ. කොහොම නමුත් පලිබෝධකයෝ කියන්නේ අපේ පරිසර පද්ධතියෙම කොටසක්. ඉතින් ඒගොල්ල අපේ ගෙවත්තේ භවභෝගවලට ආක්‍රමණය කරනවා. ඉතින් එහෙම කරාට පස්සේ පරිසරයට හිතකාමී විදිහට පරිසරයට ශේෂ ක්‍රියාකාරීත්වයන් අවම කරලා සරලවම හදාගන්න පුළුවන් පලිබෝධ නාශකයක් තමයි අපි මේ දැන් කතා කරන්නේ. මං හිතන්නේ අපි කාටත් හුරු පුරුදුයි සුදුලූණු, වියලි මිරිස්, ඉදුණු මිරිස් සහ සුදුලූණු පාවිච්චි කරලා තමයි අපි ගෙවත්තේ ශාකවලට එන යුෂ උරාබන, කෘමීන් සහ පණුවන්, අපි කියන කැටපිලස්ලා පණුවන් සහ කුඩා කෘමීන් පාලනය කරන්න අපේ ගෙවත්තෙන් ගෙදර මුළු තැන්ගෙයි භාවිතා කරන්න පුළුවන් සරල කෘමිනාශකයක් තමයි අපි මේ හදාගන්න දැන් ලෑස්ති වෙලා ඉන්නේ. හරි, දැන් මේක හදන්න මේ දේවල් වලින් කොයිතරම් අනුපාත අපි භාවිතා කරන්න ඕනද? ඇත්තටම අපි මේ නිස්සාරකය හදනවා නම් මේ ද්‍රව්‍ය අනුපාතය එකට එකක් විදිහට, උදාහරණයක් විදිහට මේකෙන් ග්‍රෑම් 50ක් ගත්තොත් මිරිසුත් ග්‍රෑම් 50ක් ගන්න ඕන. ඉතින් ඒ අනුපාතයෙන් හදාගන්න මිශ්‍රණය තමයි අපිට ගෙදරවත්තේ පලිබෝධ පාලනය සඳහා භාවිතා කරන්න වෙන්නේ. මේක ඇත්තරම මේ හරියටම මැනල නොගත්තට ආසන්න වශයෙන් හරි ඒ අනුපාත මිශ්‍ර කරන්න. එතකොට සාර්ථක පලිබෝධ පාලනයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට සුරංජන් මහත්මයා, දැන් අපි සමාන අනුපාතවලින් මිරිස් සහ සුදු ලුණු ගන්නවා. අපි ඊට පස්සේ කොහොමද මේ නිස්සාරණේ හදාගන්නේ? ඔව්, මේ නිස්සාරණේ හදාගන්න නම් අපි උදාහරණයක් විදිහට සුදු ලුණු ග්‍රෑම් 30ක්, මිරිස් ග්‍රෑම් 30ක් ගත්තොත්, ග්‍රෑම් 30ක් කියන්නේ ආසන්න අවුන්සයක් කියලා කියන්නේ, ග්‍රෑම් 30ක ග්‍රෑම් 30ක ප්‍රමාණ දෙකක් අරගෙන අපි මේ දෙක කොටනවා. මේ වංගෙඩියක දාලා එහෙම නැත්නම් පොඩ්ඩක් අපිට කුඩා කැබලි වලට කඩා ගන්න අවශ්‍යයි. හේතුව තමයි මේ වයේ තියෙන රසායන ද්‍රව්‍ය අපේ නිස්සාරකයට එකතු කරන්න අවශ්‍ය නිසා තමයි අපි මේක කොටන්නේ. කොටලා ග්‍රෑම් 30ක්, මේකෙන් ග්‍රෑම් 30යි, මේකෙන් ග්‍රෑම් 30යි, මේ දෙක කොටලා අපි පොඩි පොට්ටනියක් විදිහට කපුරෙදි කෑල්ලකින් ගැට ගහලා වතුර ලීටර් 2ක භාජනයක මේක ගිල්වලා
පැය 12ක්වත් අවම තියන්න ඕනේ. පැය 12ක් කියන්නේ සාමාන්‍යයෙන් රාත්‍රියක් පෙඟෙන්න ආරින්න කියනවා. රාත්‍රියක් පෙඟෙන්න ඇරලා ගතපුව තමයි අපි ඊට පස්සේ පෙරලා සරල ස්ප්‍රේ යන්ත්‍රයක් භාවිතා කරලා අපේ බෝග වලට යොදන්නේ. හරි දැන් අපි මේ විදිහට පිළියෙල කරගත්ත නිස්සාරකය අපි කොහොමද වගා බිමට යොදන්නේ? ඔව් ඒක දැන් අපි නිස්සාරකය අපි කෙටුවා පැය 12ක් ඒක ජලයේ පෙඟෙන්න ඉඩ ඇරියා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක හොඳට සියුම් රෙදි කඩකින් පෙරා ගන්න අවශ්‍යයි. මොකද මේ අපි මේ වගේ ස්ප්‍රේ සරල ස්ප්‍රේ යන්ත්‍රයක් භාවිත කරලා තමයි මේක අපේ ශාක පත්‍ර වලට කුඩා පැල වලට හින්නේ. ඉතින් ඒක නිසා සියුම්ම පෙරා ගැනීම ඉතාමත් වැදගත්. නැත්නම් මේක මේ නොසල් එකේ හිර වෙන්න පුළුවන්. පෙරාගත් ද්‍රාවණයට දැන් ඒ ද්‍රාවණයේ තියෙන්නේ ඉඟුරු සහ සුදුළු උණු කෙටුවා අපි පැය 12ක් පෙඟෙන්න ඇරියා. ඒක නිස්සාරණය ගත්තා පෙරාගත්තා. ඒක යොදන්න කලින් අපිට තව දෙයක් කරන්න අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් අපේ මේකත් අපේ මුළු තැංගේ තියෙනවා සේදුම්කාරක දියරයක් පාවිච්චි කරලා ඒකකින් දැන් මේකේ අනුපාතය එන්නේ මිරිස් ග්‍රෑම් 30යි සුදුළුණු ග්‍රෑම් 30යි වතුර ලීටර් 2යි ඒකට සේදුම්කාරක බිංදු 2ක් හෝ 3ක් එකතු කරගත්ත මිශ්‍රණය තමයි අපේ ගෙවත්තේ බෝග වලට ඉන්න සූදානම් කරගෙන තියෙන්නේ. අපි එදිනදා භාවිතා කරන කුළු බඩු සුදුළු උණු මිරිස් වලින් කොහොමද අපි පලිබෝධ මර්ධනය කරන්නේ මේ ගැන අපි කතා කරා. දැන් මේ මගේ අතේ තියෙන්නේ කෝපි කුඩු. සාමාන්‍යයෙන් කෝපි කුඩු අපි පාවිච්චි කරන්නේ කෝපි අපි පානයක් විදිහටයි භාවිතා කරන්නේ. හැබැයි කෝපි කුඩු වලින් උත් අපිට පුළුවන් පලිබෝධ මර්ධනය කරන්න. ඉන්දසරංජන් මහත්මයා. අපි මුලින්ම කියමු කෝපි කුඩු වලින් අපිට මර්ධනය කරන්න පුළුවන් මේ පලිබෝධ වර්ගය මොකක්ද කියලා. ඔව් ඇත්තටම කෝපි කුඩු වලින් අපිට ඉතාමත්ම පහසුවෙන් පාලනය කරන්න පුළුවන් අපේ ගෙවතු වගාවට ලොකු කරදරයක් වෙලා තියෙන හංගොල්ලන් සහ ගොළුබෙල්ලන්ගේ පැමිණීම. ඒකට ඒක ගෙවතු වගාව වගේම අපේ සාමාන්‍යයෙන් වාණිජ මල් වගාවල ඕකිඩ් වගාවක ජර්බෙරා වගාවක ඒවයිදී ගොළුබෙල්ලන්ගෙන් වෙන හානිය හරිම වැඩි ප්‍රමාණයක් ගන්නවා. ඉතින් ඒක නිසා ඒ වෙන හානිය පාලනය කරන්න සාර්ථකව අපිට අඹරන ලද කෝපි කුඩු භාවිත කරන්න හැකියාවක් තියෙනවා. හරි එහෙනම් අපි කියමුද මේ කෝපි කුඩු වලින් කොහොමද මේ නිස්සාරණය සකස් කරගන්නේ කියලා. ඔව් ඇත්තම කෝපි කුඩු වල කෝපි වල තියෙන කැෆේන් කියන සංයෝගය එතකොට මේකේ අනුපාතය වෙන්න ඕන 1ට 10ක්. කෝපි කුඩු කොටස් එකක් ගන්නකොට වතුර කොටස් 10ක් වෙන්න ඕන. උදාහරණයක් විදිහට කිව්වොත් කෝපි කුඩු කෝප්ප එකක් ගත්තොත් වතුර කෝප්ප 10ක්. එක එකතු කරලා හදාගන්න ද්‍රාවණය තමයි අපේ වගාවේ අවට විශේෂයෙන් ලපටි ශාකවල මූල මණ්ඩලයේ අවට කඳාවටට ඉන්නේ. මොකද ගොළුබෙල්ලන් සහ හංගොල්ලන් ඇවිල්ලා හානි කරන්නේ ඒ ස්ථානවලට. එහෙම නැත්නම් ඕකිඩ් වගාවක් නම් ඒ ඕකිඩ් බඳුනේ වටේට අපිට ඒකම අපේ තවාන් පාත්තිවල වටේට විශේෂයෙන් හංගොල්ලන්ගේ සහ ගොළුබෙල්ලන්ගේ හානිය තවාන් පාත්තිවල බහුල හානිය. ඉතින් ඒ නිසා අපි වගා කරන ක්ෂේත්‍රයේ වටේට බෙල්ට් එකක් වගේ ගහන්න පුළුවන්. හානිය ඉතාමත්ම අධික නම් ශාකයට ආසන්නව ගහන්න පුළුවන්. එතකොට අනුපාතය වෙන්නේ මේකෙන් කොටස් 1කට ජලයේ කොටස් 10ක් මිශ්‍ර කරලා ඒක තමයි අපි අපේ වගාවට යොදන්නේ. ඒක හැබැයි ඇත්තටම යොදද්දී මේක පොඩි පවුඩර් එකක්. මේක මේ වගේ ස්ප්‍රේ යන්ත්‍රයකින් යෙදීමේදී මේක නොසල් එක හිර වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ඒ වෙනුවට අපිට හදා ගන්න පුළුවන් ඊට වඩා සිදුරු ටිකක් ලොකු වෙනත් සිදුරු ප්‍රමාණයක් හදාගත්ත වෙනත් බෝතලයක්. අලු කියලා කියන්නේ කොහොමත් අතීතයේ ඉඳන්ම මේ කෘමිනාශකයක් විදිහට එහෙමත් නැත්නම් පලිබෝධ මර්ධකයක් විදිහට අපි පාවිච්චි කරපු දෙයක්. දැන් මේ දැව අලු වලට අපි දිය ගැසූ හුණු එකතු කරලා තවත් ක්‍රමවේදයක් සකසා ගන්නයි සූදානම් වෙන්නේ පලිබෝධ මර්ධනය වෙනුවෙන්. ඒක සංසන් මහත්මයා. ඔව්. අලු සහ හුණු ඒ සංයෝගය තමයි අපි පාවිච්චි කරන්නේ අපේ ගෙවතු වගාවේ විශේෂයෙන් කුකබිටේසි කුලේ භෝගවල පත්‍ර. ඒ කියන්නේ කරවිල, වැටකොළු, පතෝල, ශාකවල පත්‍ර ආහාරයට ගන්නා කෘමීන් පාලනයට අලු සහ හුණු අපිට භාවිත කරන්න පුළුවන්. ඉතින් එතකොට මේකෙදිත් අලු සහ හුණු මේකෙදි මතක තියාගන්න ඕන අපි අලු ගන්න ඕන නම් අලු හලලා ගන්න ඕන සියුම් වෙන්න. මොකද අපි මේක ද්‍රාවණයක් විදිහට තමයි අපේ ශාක පත්‍ර මතට යොදන්නේ. ඉතින් ඒක නිසා හලලා ගන්න එක වැදගත් සියුම් පෙනීරකින්. මේකේ අනුපාතයක් විදිහට කිව්වොත් දැව අලු සහ දිය ගැසූ හුණු 1ට 1 අනුපාතයට ගන්නේ. මේකෙන් ගන්න මේ බෝතලේ ප්‍රමාණය නම් දිය ගැසූ හුණුත් මේ බෝතලේ ප්‍රමාණයම තමයි ගන්නේ. මේ දෙක අරගෙන වතුර ගැලුම් දෙකකට මිශ්‍ර කරන්න ඕනේ.
ඒක තමයි නියම සාන්ද්‍රණය වතුර කැලුම් දෙකකට මිශ්‍ර කරලා ගන්න සාන්ද්‍රණය අපිට ශාක පත්‍ර මතට යෙදුවට පස්සේ සොලනේසි කුලේ ශාකවල ශාක පත්‍ර ආහාරයට ගන්න කෘමීන්ගේ හානි අඩු කරන්න පුළුවන් මොකද ශාක පත්‍ර ගොඩක් කෘමීන් ආහාරයට ගත්තොත් එයාගේ ප්‍රභා සංශ්ලේෂණ ශේෂ්ත්‍ර ඵලය අඩු වෙනවා එතකොට ආහාර නිෂ්පාදන කාර්යක්ෂමතාවය අඩු වෙනවා අන්තිමේ අපේ අස්වැන්න අඩු වෙනවා ඉතින් ඒක නිසා අපිට විස වැඩි රසායන ද්‍රව්‍ය යක් වෙනුවට මේ අලු සහ හුණු ද්‍රාවණය අපේ වගාවට ඉතාමත්ම කදිම පලිබෝධ පාලන ද්‍රාවණයක් ලෙසට හඳුන්වා දීමේ කිසිදු වරදක් නැහැ. පලිබෝධ පාලනය සම්බන්ධයෙන් ඔබට තිබුණු ගැටලු බොහොමයකට පිළිතුරු ලැබෙන්නට ඇති. ඉතින් තවත් බොහොමයක් දේවල් තියෙනවා අපිට කතා බහ කරන්නට. රැඳිලායින් ඔහොමම කැටි විරාමයකින් අනතුරුව නැවතත් හමු වෙමු. සුනජන් මහත්මයා දැන් අපි මේ ගෙවත්තේම සකසා ගත්ත සරල කෘමිනාශක වර්ග පලිබෝධ නාශක මේ හැම දෙයක්ම අපි සකසා ගත්තට පස්සේ මේවා අපේ වගාවන් වලට යොදනකොට ඒ යොදන්නුන කාලය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ නේද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි මේක අපි හදනවා අපේ සරල දේවල් භාවිතා කරලා අපේ පරිසරයට වෙන්න තියෙන ශේෂ ක්‍රියාකාරීත්වය අවම කරලා පරිසරේ පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් අමුද්‍රව්‍ය භාවිතා කරලා සාදා ගන්න මිශ්‍රණය ඇත්තම මේක අපේ පලිබෝධ පාලනයේ ඉලක්ක කරගෙන අපි භාවිතා කරනවා නම් ඒක යෙදිය යුතු කාලය දවසේ යෙදිය යුතු වේලාව ඉතාමත්ම වැදගත්. අපි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ තද අවරශ්මිය නැති වේලාවල් වලදී අපේ ශාක පත්‍ර මතට ඉන්න කියලා. ඒක හේතු ගණනාවක් වෙනවා. පළවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් කෘමි සත්තු ශාකයක් මත යැපෙන්නේ තද ආලෝකය නැති අවස්ථාවල්දී. ඒ කියන්නේ උදේවරුවේ සහ හවස්වරුවේ තමයි ඒගොල්ලෝ ගොඩක් ෆීඩ් කරන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒගොල්ලෝ සැඟවිලා ඉන්න ස්ථානවලින් එළියට එන්න තියෙන හැකියාව වැඩි. එතකොට ඒ වගේ අවස්ථාවක් අපි පාවිච්චි කරොත්, ඒ වගේ අවස්ථාවක් භාවිතා කරොත් අපිට මේ සාදාගත් නිස්සාරකය භාවිතා කරන්න ඒ සත්තුන්ගේ එක ගැටෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒක නිසා තද සූර්ය රශ්මිය තියෙන වේලාවන් මගහැරලා උදෑසන කාලයේ හෝ හවස් කාලයේ යෙදීමට හැකි නම් ඉතාමත්ම සුදුසුයි. මොකද අපි මේක පරිසරය ගැන හිතලා තමයි මේ කාර්යය කරන්නේ. ඒත් එක්කම අපි අරමුණු කරන දේ ඉෂ්ට වෙන්නත් ඕනේ. ඉතින් ඒක නිසා තදව රශ්මිය තියෙන වෙලාවන් මගාරින එක ගොඩක්ම සුදුසුයි. ඊළඟ කාරණාව තමයි අපි මේ සරලව හදාගන්න නිස්සාරක මේවා කල් තබා ගැනීමේ හැකියාව කල් තබා ගැනීම සඳහා අපි කිසිම දෙයක් එකතු කරලා නැහැ. ඉතින් ඒක නිසා අපි මේ සදා ගන්න නිස්සාරකය අපි පිළියෙල කර ගන්නා නිස්සාරකය අපි එදිනදා දවසට ප්‍රමාණවත් වෙන පමණට පමණක් පිළියෙල කර ගැනීම ඉතාමත්ම සුදුසුයි. මොකද මේක හදලා සතියක් දෙකක් දවස් ගණනාවක් ගබඩා කරලා තියාගන්න එක එතරම් සුදුසු නැහැ. මොකද මේ රසායනික සංයෝග ආලෝකයේදී එහෙම නැත්නම් උෂ්ණත්වයේදී විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා ඒ රසායනික සංයෝග වල රසායනික ගුණාත්මය රැක ගැනීම සඳහා සකසාගත් වහාම යෙදීමත් උදේ කාලයේ හෝ හවස් කාලයේ භාවිතා කිරීමත් ඉතාමත්ම වැදගත්. හිතවතුනි හැම විටම විමසලිමත් භාවය තමයි අපිට වැදගත්ම කාරණා බවට පත් වෙන්නේ. අපේ එදිනදා ජීවිතයේ දිනුවත් අපි කරන කියන හැම කටයුත්තකදීම අපේ අධ්‍යාපනයේදී රැකියාවේදී අපේ දරුවන්ගේ වැඩ කටයුතු මේ හැම දෙයකදීම අපි අවධානයෙන් විමසිල්ලෙන් ඉන්නවා නම් මේ කටයුතු සාර්ථක කරගන්න අපිට බොහොම පහසුයි. ඔබේ ගෙවත්තත් ඔබේ වගාබිමත් අන්න ඒ වගේමයි. හැම විටම අවශ්‍ය වෙන්නේ ඔබේ අවධානය සහ ඔබේ විමසලිමත් දැස. එහෙම වුණොත් එහෙම ඔබට ඇති විය හැකි බොහොමයක් ගැටළු වලට විසඳුම් අපිට ගැටළු ඇති වෙන්නටත් කලින් හඳුනාගෙන මේවට පිළියම් සොයා ගන්න හැකියාවක් තියෙනවා. හැම විටම ඔබේ විමසලිමත් භාවය, ඔබගේ කල්පනාකාරී ස්වභාවය, ඒ වගේම තමයි ඔබගේ ඉවසීම, කැපවීම සහ ඔබගේ කැමැත්ත තියෙනවා නම් ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්ත, ඔබේ වගාබිම දිනෙන් දින සාරවත් සශ්‍රීකයක් බවට පත් කරගන්න. එසේනම් අදට අපි රවිදන අරුණැල්ලෙන් ඔබගේ නිවසෙන් සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. තවත් මේ වගේ බොහොම වටිනා වැඩසටහනකින් ලබන සතියේදීත් හමු වෙන බලාපොරොත්තු ඇතුව ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. ආයුබෝවන්. අටකොටු පිරෙන නව හෙට දවසක් අගහිග මැටෙන අරුණට අරුත ගෙවතු පුරා පලබරින් පිරෙන්නට එතට ණය නොවී ජීවත් වෙන්නට
ගෙවතු පුරා පල බරින් පිරෙන්නට හෙටට ණය නොවී ජීවත් වන්නට සතුට උතුරමින් දොර ගලන්නට අවදිවන්න රට සරු කරලන්නට